දසුන් කියන්නේ ලංකාවේ මේ වෙද්දි ඉන්න හොඳම නායකයා නොවෙන්නට පුළුවන්. දසුන්ගේ නායකත්වයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් ලෝක කුසලාණයක් අතළඟ තියාගෙන නායකත්වයේ වෙනස් කරනවා කියන්නේ ඉතින් ලොකු අවුලක්. පත්වෙන නව නායකයාට වුණත් ඒක අමතර පීඩනයක්. බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාණයට සුදුසුකම් ලබන්නට සිම්බාබ්වේෙහිදී පැවැත්වෙන තරගාවලිය ක්‍රීඩා කරන්නටත් වේවි. මේ සියලු කාරණා සලකා බැලුවහම හොඳම දේ තමයි දසුන්ගේ නායකත්වයෙන් මේ ලෝක කුසලාණයට යන එක. ලෝක කුසලාණයෙන් පස්සේ අවශ්‍ය නම් නව නායකයෙක් පත් කරන්න පුළුවන්. ඒ අලුතින් පත්වන නායකයාට වුණත් එතකොට තමයි නිදහසේ කණ්ඩායම නිර්මාණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ලෝක කුසලාණය වෙනුවෙන් අවශ්‍ය නම් කණ්ඩායමේ වෙනස්කමක් දෙකක් කරන්නට පුළුවන්. සංචිතය වෙනස්කමක් කරන්නට පුළුවන්. අවශ්‍ය නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හෝ දෙන්නෙක් සංචිතයට කැඳවන්න පුළුවන්. නායකත්වය වෙනස් කරනවා කියන්නේ ඉතින් ලොකු දෙයක්. අනික් කාරණේ තමයි එහෙම පත් කරන්නට තරම් සුදුසු නායකයෙක් මේ වෙලාවේ ඉන්නවද කියන එක. කොහොම වුණත් කවුරු නායකත්වයේ දරුවත් ප්‍රේක්ෂකින් බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය. ප්‍රේක්ෂකින් කවුරු නායකත්වයේ දරුවත් කණ්ඩායමට සහය ලබා දෙනවා. හැබැයි ක්‍රිකට් පාලකයින් ඒ දෙයින් අයුතු ප්‍රයෝජන නොගෙන කණ්ඩායම හොඳ තත්ත්වයකට ගේන්න වටපිටාව හදලා දෙනවා නම් වටිනවා. ප්‍රේක්ෂකින්ගේ හැම තරගයේම ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජයග්‍රහණය කෙසේ වෙතත් ප්‍රේක්ෂකයන්ව තෘප්තිමත් කිරීමට හැකි මට්ටමේ ක්‍රීඩා විලාශය ක්‍රීඩකයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ලෝකේ නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න අහල තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අයිකන් එක ටච් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. යලිත් ඉක්මනින් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ක්‍රීඩා ශ්‍රීලයේ සුබ දවසක්.